අද දින සිට සම සහිත කුකුල් මස් කිලෝවක් රුපියල් 1250ක මිලකට අලෙවි කිරීමට කුකුල් මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර තිබෙනවා. ඒ කුකුල් මස් සහ බිත්තර මිල අඩු කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම සාකච්ඡාව සඳහා කුකුල් මස් නිෂ්පාදනය කරනු ලබන සියලුම කර්මාන්තකරුවන් සහ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකීන් සහභාගී වී තිබෙනවා. මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා කුකුල් මස් නිෂ්පාදකීන් හමුවේ පවසා ඇත්තේ බිත්තර මිල අඩු කිරීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය සිදු කළ අයුරින්ම කුකුල් මස් මිල අඩු කිරීම සඳහාද කුකුල් මස් ආනයනය කිරීමට සිදුවන බවයි. මත් කියන්නේ ඕගොල්ලෝ වටලා මේ මිල අඩු කරන්න ඕනේ. නැත්නම් එම්ආර්පී එක ගන්න පුළුවන් නේ. මගෙන් ඇහුවේ එම්ආර්පී එක ගන්න. එම්ආර්පී එක දැම්ම නම් මොනව හරි වෙනවනේ එතකොට. එක්කෝ ඕගොල්ලෝ මේකෙන් කර්මාන්තයෙන් අයින් වෙයි එක්කෝ ඒ ගන්නටදී ඒක අපි කරන්න වෙන ඉඩ දුන්නේත් නැහැ. ඒ අනුව අද සිට සම සහිත කුකුළු මස් කිලෝවක් සුපිරි වෙළඳ සැල් තුල රුපියල් 1250ක මිලකට ලබා දීමට කුකුළු මස් නිෂ්පාදකීන් එකඟ වී තිබෙනවා. වෙළඳ ඇමති ඇයි මේ මෙච්චර මේ පිට රටින් මේ බිත්තර ගේන්න උනන්දුව? එයා බිත්තර ඉතරන්නේ මෙයා හැමදේම මිල රටින් ගේන්න තමයි දැන් ඇත්තම කුකුළු මස් වල නිෂ්පාදන වියදම බලන්නේ නැතුව රුපියල් 800 වරණ කුකුල් මස් දෙන්න කියලා කියනවා. එයා කිව්වනේ කරන මිනිස්සුනේ කර්මාන්තයක ඇත්තම දන්නේ ඒ ඇතුළේ දින තත්ත්වේ. ඉතින් පැහැදිලිවම අපි දෙසැම්බර් වෙනකොට මම හිතන්නේ සාමාන්‍යයෙන් බිත්තරයක් පාරිභෝගික රුපියල් 30ට විතර වගේ ගන්න පුළුවන් අපි. ලබන අප්‍රේල් වෙනකොට මේ බිත්තරේ රුපියල් 20-25ට වැඩි එච්චර අතිරිත නිෂ්පාදනයක් වෙනවා. පැටව 950,000ක් වෙනවා මාසයකට. මෙය තාමත්ම අසීරු තත්ත්වකින් තමයි මේ මිලට අපි අද කුකුල් මස් දෙන්න අපි අනාගතයේත් උත්සාහ කරනවා තවදුරටත් අඩු ගන්න පුළුවන් නම් අඩු කරනවා. මේ කුණු හරපනේ මල්ලේ ටවුන් එකක මැද්දේ තමයි සුපිරි සංකීර්ණයක් තියෙන්නේ. ටවුන් එකෙන් කිලෝමීටර ගණන් ඇතුළත තියෙන ගම්මාන. ඒවැයි තියෙන පොඩි කඩවල් ජොසපින් නන්දයක් කඩේ, රොසිලින් නන්දයක් කඩේ, අරගොසරිය මේගොසරිය. ඒවැයි මිල එක ඔබ ගන්න නෙමෙයි. එතකොට මේ පොඩි ලාභය ගන්න පළයන්කෝ පුතේ සිජක් වා ගන්න බයිසිකලේ පෙට්‍රලුක් ගහගෙන මස් කිලෝයක් ගේන්න. මොනවද මේ වඳුරු කුණු හරප? කෙසේ වෙතත් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළේ කුකුළු මස් කිලෝග්‍රෑම්යක් රුපියල් 850කට ජනතාව වෙත ලබා නොදෙන්නේ නම් කුකුළු මස්ද ආනයනය කිරීමට පියවර ගන්නා බවයි. 100ක් 150ක් අඩු කරලා තියෙනවා. මගේ ගාන රුපියල් 850ක් වෙන්න ඕන. මම ගණන් බලලා තියෙන විදිහට තවත් රුපියල් 150ක් විතර අඩු කරගත්තら මේ ප්‍රශ්නේ ගොඩින් බේර ගන්න පුළුවන්. ගොඩින් බේර ගන්න නැත්නම් ආනයනය කරනවා. ඔය රටින් ගෙනල්ලා බිත්තර දෙන්නවත් මස් දෙන්නවත් නෙමෙයි ඕන. මේ රට තුලම මේ කර්මාන්තය දිනු කරලා සාධාරණ මිලකට ලබා දීමේ අවශ්‍යතාවය තියෙනවා. ජනතාවට චෝදනා කරන මේ මේ මිල වැඩි කන්න විදියක් ඇත්තෙම නැහැ කියලා කුකුල් මස්. ඔව් 1300 ඉඳලා 1700 විතර වෙනකම් මිල වල වල තමයි මේක විකිණලා තියෙන්නේ. ඒ නිසා අද එකඟුණා 1250ට අඩුවෙන් අනිවාර්යයෙන්ම විකුණනවා. කෙසේ වෙතත් වෙළඳපළේ කුකුල් මස් කිලෝග්‍රෑම්යක් පවතින මිලට වඩා රුපියල් 150කින් පමණ අඩු කිරීමට පියවරගත් බව කුකුල් මස් නිෂ්පාදකීන් පසුගියදා ප්‍රකාශ කළද එම වාසිය මෙතෙක් පාරිභෝගිකයින් වෙත ලැබී නැහැ. කුකුල් මස් ගන්න අද 1400යි. වැඩි ගණන් වැඩි එක 1200 දෙනකොට 1200 කොහෙවත් කන්නේ නැහැ. කන්න වෙන්නේ කොහෙද මහත්තයෝ? කනවා දියා මේ හිතන්න බෑ. ලෙව කනවා තමයි. කියන කොට නම් එහෙම කියනවා. අපි ගන්න ගිහින් බලන්න එපේ. ගණන් වැඩි තමයි. ඉතින් දැන් මේ පේනවා රුපියල් 700ක මේ නෝඩු මේ. මේ පේනවනේ. ඔව්. විතර අතර 1370යි. කීර තිබ්බේ? 1380ට. රුපියල් 10 දඩුනේ. අර ගාන තමයි 100යි අඩුනේ. ඔව්. කියනවා තමයි. ඉතින් බයිලා තමයි ඔක්කොම ගහන්නේ නේ. අවුරුද්දෙන් විතර කාලා නැහැ කුකුල් මස් කෑල්ල. උන් රටව කාලා තින්නේ මල්ලී.